හරි මේ අපිට අනිත් කතා කරගන්න තියෙන්නේ මේ ෆොන්ට් නම් කරන විදිහ සහ මේ ඒ අපි රිලීස් එක කරන විදිහ ඊට පස්සේ මේ යුනිකෝඩ් සහ නොන් යුනිකෝඩ් ෆොන්ට්ස් කොහොමද පාවිච්චි කරන්නේ කියන එක දැන් අපිට උවමනාව තියෙනවා ඒ කියන්නේ यूनिकोड नवन फॉन्ट ओयगुल्लो हदंड अपी में एतनी हदंड हेतु देखा किती है नवन दाने दे देखा तमा एक अतिक एक अति है ना फैमिलियरिटी एक अपी फैमिलियर हिंदा इटा अमतरव अनित्य का तमाई में एडोबी टूल्स वाला एडोबी सॉफ्टवेयर्स वाला मेरे का सपोर्ट कराना है ठीक है के तो उधर वाइडस्प्रेड यूज़ है ना यूनिकोड नोवन ये वाला तमाई हदन हो अबे यूनिकोड नोवन ये वाला क्या लगी आने यूनिकोड नोवन फ़ॉन्ट्स क्या ने निकाम बरकरात्ते अक्वागे एका एक एक अमारुएन ताल्लुक करके ना माहिता ने मेरे को मां कालिनों कथा कर लेती है ना दामितो ये लाली देन्ना में एक का मां एक बार करते के आना आगे वैदक तमा क्वालिटी एक टा गोड़ा करने बे मांगर वीडियो एके पेन्ना ना माहिता ने दाखिन दाती मेक में तीन ने माना में केला मामा करोपु फ़ॉन्ट एक बात मेक में ओपन सोर्स फ़ॉन्ट एक विधि टा रिलीज कर लेती है ना में දැන් මේකේ මේ තියෙන ග්ලිෆ්ස් ප්‍රමාණය හින්දා මට පුළුවන්කම තියෙනවා හැම අකුරක්ම බොහොම ඒ කියන්නේ මාරම පුංචි පුංචි ඇඩ්ජස්ට්මන්ට්ස් කරලා ඉවර වෙලා ඕනේ ක්‍රමයට හදන්න. හැබැයි එහෙම වුණා කියලා ගොඩක් කරන්න ඕනේ වැඩි වෙන්නෙත් නැහැ. දැන් මේ තියෙන්නේ මේ අකුර පාවිච්චි වෙන්නේ නැති අකුරක් නමුත් අර මේ පාවිච්චි වෙන්නේ නැති අකුරක් මෙහෙමයි පාරන්නේ කියලා පෙන්වන්න ඕනොත් පෙන්වන්න විදිහක් තියෙන්නේ පැ තියනවා මේ මේ අර රෙෆරන්ස් කියලා එකක් තියෙනවා ෆොන්ට්ස් වල පාවිච්චි කරන්න පුළුවන් දැන් ඇත්තටම මෙතන මන් තියෙන්නේ හියන්න වෙනම ඇඳලා තියෙනවා ඒ හියන්නට මන් රෙෆරන්ස් එකක් තමයි මෙතන දීලා තියෙන්නේ මේ තියෙන්නේ මගේ හියන්න ඒකට හියන්න ආපහු මන් හදලා තියෙන්නේ මේ ස්පිල්ලයි හයන්නයි වෙනම ඇඳලා තියෙනවා මේ දෙක එකතු කරලා ඒකට මම ආපහු හයන්න විතරක් ඕපන් කරගෙන මට හයන්න එඩිට් කරන්න පුළුවන් හයන්න එඩිට් කරනකොට මම දැන් මෙතන එහෙම කරොත් එහෙම හයන්න ඒක අපහු ඉබේම කියන්න තියෙන තැන ඒක වෙනස් වෙනවා ඔයගොල්ලන්ට පේනවනේ මම මේ අර ඩ්‍රාස්ටික් වෙනසක් කරේ මේක ලේසියෙන් පෙන්වන්නට එතකොට මගේ යෝජනාව අනිත් හේතුව වෙන්න පුළුවන් අබේ FM ෆොන්ට් එකක් විතරක් හදන්න මේ යන වෙලාව යුනිකෝඩ් ෆොන්ට් එකක් හදීම සඳහා යන වෙලාව සහ එෆර්ට් එක එතකොට මගේ යෝජනාව මෙන්න මේකයි අපි දැන් අපි මාරුවෙමු ඊළඟ ස්ටේජ් එකේදී අපි පටන් ගමු යුනිකෝඩ් ෆොන්ට් එක හදන්න යුනිකෝඩ් ෆොන්ට් එක හදලා ඒක අපි රිලීස් කරලා මොකද දැනට Adobe වල සිංහල වැඩ කරන්න පුළුවන් ලේටස්ට් මේ ඒව හැම එකකම සිංහල වැඩ කරන්න පුළුවන් අපිට මේ අලුතෙන් ෆොන්ට්ස් නැති එක තමයි මේක නිකාර කිකිලි බිත්තරේ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන් මම අවුරුදු 6ක් 7ක් විතර මෙතනට මේ වැඩ පටන් අරන් හැමදාම ෆොන්ට් නැති හින්දා යුනිකෝඩ් පාවිච්චි කරන්න බෑ ඊට පස්සේ මේ කවුරුත් පාවිච්චි කරන්නේ නැති හින්දා යුනිකෝඩ් ෆොන්ට් හදන්නේ නැහැ එතකොට දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ කිකිලි හරි බිත්තරේ හරි එක පැත්තක් කරන්න ඒක මම හිතන්නේ කිකිලිට තමයි කරන්න පුළුවන් යුනිකෝඩ් ෆොන්ට් හදලා දාන එකෙන් තමයි මේකට ආපහු යන්න පුළුවන් වෙන්නේ එතකොට මගේ යෝජනාව මෙන්න මේකයි අපි ලොකු ප්‍රයිස් පොයින්ට් එකක් සෙට් කරමු FM ආකාරයේ ෆොන්ට්ස් වලට හරිද ඒ කියන්නේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කරලා දාන ෆොන්ට්ස් වල FM ආකාරයේ ෆොන්ට්ස් වලට අපි ප්‍රයිස් පොයින්ට් එකක් දාමු ඒක අපි නිකන් අර ඕන කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට දෙන්නේ නැතුව ඒකට යම්කිසි ගෙවීමක් කරලා ගන්න වෙන විදිහට යුනිකෝඩ් ෆොන්ට් එකක් අත්කින් කතා කරගත්ත විදිහට නිදහස් විදිහට රිලීස් කරමු කොහොම වුණත් මන් දන්න එකක් තමයි ලංකාවේ ඉන්න කට්ටියට ගෞරවයක් නැහැ අර ලයිසන්සින් කියන එකට කිසිම ගරුත්වයක් නැහැ මොකද ගත්තොත් එහෙම අපි මේ සිංහල ෆොන්ට්ස් ටික ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ සිංහල කියලා එක්කෙනෙක් රිලීස් කරේ දැන් සිංහල ෆොන්ට් සෙට් එක මුලදී ඇත්තටම හැමෝම ගෙවලා ගත්තා දැන් ඒ ටික එක එක වෙබ්සයිට් වල දාලා තියෙනවා නිකම්ම ගන්න එහෙම මම දන්න විදිහට සිංහල එක්ක නම් රුපියල් ඒ කියන්නේ 3000 4000 වගේ ලයිසන්සස් 100ක් 150ක් වගේ තමයි විකුණලා තිබ්බේ මම ගිය අවුරුද්දේ කතා කරපු දවස කිව්වා ඔන්න ලයිසන්සස් 100ක් විකුණුවා කියලා කිව්වා එහෙම එතකොට ඒ දාන්න වෙන එෆර්ට් එකත් එක්ක හම්බෙලා තියෙන්නේ ඒ වගේ ගාණක් තමයි අපිට පුළුවන් මේ කිකිලි බිත්තරේක කඩන්න අපි එකඟ වුණොත් එහෙම යුනිකෝඩ් වලට ෆොන්ට් මාරු කරලා එතනින් නම් වැඩ කරගෙන යන්න
මොකද අපි පාවිච්චි කරන ටූල්ස් ඔක්කොගෙම යුනිකෝඩ් වැඩ කරනවා. ඒක අපි ඊළඟ දවසක ආපහු කතා කරමු ඔයගොල්ලෝ හිතලා බලන්න මොකද්ද කරන්න කියලා. මොකද ඊට පස්සේ අපි අපි අපිට අනිත් කරන්න තියෙන එක තමයි අපි කොහොමද කතා කරගත්ත විදිහට අපි යුනිකෝඩ් ෆොන්ට් එක මුලින් රිලීස් කරලා ටික දවසකින් නොන් යුනිකෝඩ් ෆොන්ට් එක රිලීස් කරනවා. ඒක තමයි මේ මගේ යෝජනාව. මොන හරි එකට ඇඩ් කරන්න දේවල් තියෙනවද? ඒ ක්‍රමේ හොඳයිද? ඔව් ඒ ක්‍රමේ හොඳයි. හරි. දමිත් මොකද හිතන්නේ? ඔව් එහෙම මේක ගැන අරවින්දත් එක්ක නම් කතා කරා. හරි. ඕකේ පර්ෆෙක්ට්. අරවින්දත් එක්ක නම් අපි කතා කරලා තියෙනවා මේ ගැන ඉන් ඩීටේල්. අනිත් එක අරවින්ද මේ අරවින්ද පොඩ්ඩක් මේ පුළුවන් නම් ගෲප් එකේ අර ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ දේවල් ටික පොඩ්ඩක් දානවද? එතකොට තමයි අපිට මේ හැමෝම අඳුනගන්නේ. දැන් ඔයා කරපු වැඩේ ගැන අවබෝධයක් නැහනේ මේ ලලිත්යි දමිත්යි සංජයටයි. සංජයට නම් මම පෙන්නලා තියෙනවා මම හිතන්නේ. පොඩ්ඩක් ඒක ගෲප් එකේ දාන්න. අරවින්ද එතකොට හරි වාගේ කලින් ප්‍රොජෙක්ට් එකේ මොන හරි සාම්පල් එක දාන්න. තුන ප්‍රොජෙක්ට් එකේ වැඩි. ඔයාලට පුළුවන් නම් ෆොන්ට් ආව ඇහෙන්නේ නැහැ අරවින්ද. ආ මයික් එක මියුට් කරලා දෙන්න. කමක් නැහැ. හරි. ඔව් ඇහෙනවා. හරි. හරි හරි හරි. ඊට පස්සේ අවසාන කියන්නපත් හරි මාගේ කියන්න. ඕකේ. අවසාන වශයෙන් අපි මෙයා කරන්න තියෙන එක දැන් අර දමිත් රිලීස් කරපු ෆොන්ට්ස් ටිකේ දමිත් යූස් කරන්නේ CC කියලා. CC කියලා සිලොන් කැලිග්‍රැෆි කියලා. ඒකට අපේ ලලිත් පාවිච්චි කරන්න පටන් අරන් තියෙන LRC ලලිත් රත්නායක කැලිග්‍රැෆි කියලා. අපි මගේ යෝජනාව අපි ෆොන්ට් නේම් එකට ෆොන්ට් එකේ නම කියන එකට ඕක නොදා ඉන්න එක මම හිතනවා හොඳයි කියලා. අපි යුනිෆෝම් එක 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 නමකින් මේ මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ යන ඒවා එක නමකින් යන එක. එහෙම වුණාම අපිට පොඩි පොඩි අර කලෙක්ටිව් එකක් විදිහට යම් කිසි බාගේනින් පව එකක් හරි මොකක් හරි එකක් එනවා. ඕක හරි සිම්පල් විදිහට ගත්තොත් හිතන්නකෝ අපි යම් කිසි මුදලකට මේ ෆොන්ට්ස් ටික දානකොට ඒ දැම්මට පස්සේ එන ඕක ඇත්තටම ඇවිල්ලා තියෙන අර ගොඩක් හිතලා බලලා ගත්ත තීරණයකුත් නෙවෙයි. FM එක ෆොන්ට් මාස්ටර් කියන නමින් දාපු නිසානේ. ඒකෙන් තියෙන ප්‍රධානම දේ තමයි අර ලීගල් එන්ෆෝසින් එකකදී ලීගලි අපි එන්ෆෝස් කරනකොට අපිට හම්බෙනවා මේ යම්කි අපර් හෑන්ඩ් එකක් ඔක්කොම එක ගෲප් එකක තියෙන නිසා. අනිත් එක තමයි අපේ ෆොන්ට්ස් ටික ඔක්කොම කවුරු හරි පාවිච්චි කරනකොට එක තැනකට එනවා ෆොන්ට් මෙනු එකේ. ඕක තමයි අනිත් ප්‍රධානම වැදගත්කම. අපි ඔයගොල්ලෝ තමයි මේ ෆොන්ට්ස් කරේ කියන එකට අවශ්‍ය කරන ක්‍රෙඩිට් එක දෙන්න සියලුම දේ කරනවා. දැන් අපි අපි හිතමුකෝ මේ 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 ෆොන්ට් ටික රිලීස් කරන්න අපි මොකක් හරි උදවියක් හරි මොකක් හරි කරනවා කියලා. එතනදී මේක මේ එක්කෙනෙක් නෙවෙයි අපි එක එක්කෙනා කරේ මෙන්න මේ ෆොන්ට් එක කියන එක. ඊට පස්සේ ඒ ෆොන්ට් එකේ ඇතුලේ තියෙන මෙටා ඩේටා වල ක්‍රෙඩිට්ස් වල හැමතැනකම මේ මේ ইনফরমේෂන් ටික අනිවාර්යෙන් ඔක්කොම තියෙනවා. සහ ෆොන්ට් එක ඇතුලේ දැන් ලලිත්ගේ ෆොන්ට් වල ලලිත්තර ලලිත් රත්නායක කැලිග්‍රැෆි කියලා පොඩි ලෝගෝ එකක් දාලා තියෙනවානේ. ඒකත් ඒ විදිහටම අපි තියෙනවා. මේ මේක තියෙනවානේ. මේක ඒ විදිහටම අපි ඒ ෆොන්ට් එක ඇතුලේ තියෙනවා. දැන් අපේ කවුද දමිත් මොකක් හරි මං හිතන දැන්ට නම් එකක් දාලා නැහැ. මොකක් හරි එකක් එහෙම හදුවොත් ඒකත් ඒ විදිහටම අපි ඒකේ ඇඩ් කරනවා. ඒක ගැන මොකද හිතන්නේ? අවුලක් නැද්ද එහෙම? නෑ හැම හොඳයි නෑ. එක විදිහකට යන එක මේ මොකද එතකොට ලොකු හැමෝම එක තැනට කේන්ද්‍රගත වෙනවානේ. හරි. ඕකේ. හරි අපි අනිත් එක අපි මේ පොඩි වෙබ්සයිට් එකක් හදලා ඉවරලා ඒකේ ඒකේ කෙලින්ම වෙනම ලලිත්ගේ ෆොන්ට්ස් ටිකට වෙනම page එකක් තියෙනවා. එතකොට අපි හිතමුකෝ akurfoundry.org කියලා නම් තියෙන akurfoundry.org ලලිත් හරි LRC හරි එහෙම page එකක් අපි හදනවා. ඒකෙන් ඒක එතකොට ඒක ඔයාගේ page එක ඔයාගේ description එකක් එක්ක මොන හරි photo එකක් එක්ක පොඩි දේවල් ටිකක් දාලා ඒ විදිහට අපි මොකක් හරි දෙයක් අනිවාර්යෙන් හදමු මේ fonts ටික release වෙන වෙලාවට. ඊට අමතරව ওই දේවල් දෙක තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්න තිබුණේ. අපි දැන් අර රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට මේ දේවල් කොයි විදිහට කරන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි කරගෙන යමු. එහෙම කොහොම වෙයිද දැල්ලා. නමුත් අපි මේ ටික කරගෙන යමු. වෙන මොනවත් ප්‍රශ්න හරි ගැටලු හරි තියෙනවද මේ වැඩේ සම්බන්ධයෙන්? වැඩ ටික සම්බන්ධයෙන් නැන්නේ. ඔව්. හරි. ඕකේ. එහෙමනම් මම රෙකෝඩින් එක පොඩ්ඩක් නවත්වන්නම්.